Reverend Father Roger Fernando. සුබ දවසක් අද ජූනි මාසයේ 17 වෙනිදා සිකුරාදා දේව වචනය ගැන භවනා කරමු විශේෂයෙන්ම සුවිශේෂයට අපි එල්බ කර බලද්දී ඊයේ දැක්කේනවා අපි සුදෝ මතේතුමාගේ කන්දවුර දේශනාවේ 6 වෙනි පරිච්ඡේදයේ තාමත්ම ප්‍රබල ලෙස උන්වහන්සේ අපට උගන්වනවා ස්වර්ගයේ වැඩ සිටින යාක්ෂාව අද එතනින් දිග හැරුම උන්වහන්සේ කියන මේ වස්තුව මෙලෝ වස්තුව රැස් කරගත්තොත් ඔබට ලැබෙන විපාකයේ මොකක්ද ස්වර්ගීය වස්තුව කෙරේ අවධානය යොමු කළොත් එයින් ලැබෙන විපාකය මොකක්ද කියන දේ බොහොම පැහැදිලි ලෙස අපට මතක් කරනවා. ගුල්ලෝ කාවෝ මේවා අපේ ලෞකික දේවල් ඇන්න යනවා නැති කරනවා. හැබැයි ස්වර්ගීය දේ කරේ අපේ සිත් සතන් යොමු වෙද්දී එතන ගාමිණී වහන්සේගේ ආදරය මහා ප්‍රබල ලෙස ක්‍රියාත්මක වෙනවා. දවසක් එක්තරා ස්ථානයක ලොකු ගින්නක් අපාර්ට්මන්ට් එක තට්ටු ගිහිපේක අපාර්ට්මන්ට් එක ගින්නක් අට ගෙනිලා දැන් මේ ගෙදර ඉන්න එක දරුවෙකුයි අම්මා කෙනෙකුයි තුන්වෙනි මහලේ තනි වෙලා කෑ ගන්නවා බිමට බහින්නට බැරිව. ඉතින් කොහොම හරි ඉක්මනින්ම ගිනි නිවන හමුදාවේ අය එතනට රැස් වෙලා ලොකු ඉනිමගක් අරගෙන බොහොම අමාරුවෙන් මෑ ඉන්න ස්ථානයට යොමු වුණා. යොමු වෙලා ඇයට කෑ ගාලා කිව්වා හොඳ නෙට් එකක් පල්ලෙහෙන් දාලා අතේ ඉන්න දරුවව ඔබ බිමට අරින්න බිමට පහත් කරන්න නැත්නම් බිමට වීසු කරන්න ඔබට එන්න විදියක් නැහැ දරුවත් එක්ක ඒ දරුවාට කරදරයක් වෙන්නේ කියපු ගමන් මේ කාන්තාව දරුවව උදාහැරියා මේ නෙට් එක නැත්නම් දැල මතට නිරුප්‍රද්ධිතව දරුවා පතිත වුණා ඊට පස්සේ ඇයට ආරාධනා කරනවා හරි දැන් අපි ලැඩර් එකක් නැත්නම් ඉනිමගක් ඔබ ළඟට එවනවා ඔබ කොහොම හරි ඕකේ එල්ලිලා එන්න ගින්න පැතිරෙන්න ඉස්සෙල්ල අපි ඔබව බේරා ගන්නවා මේක පහරටම ගේ ඇතුළට ගිහිල්ලා නැත්නම් කාමරය ඇතුළට ලොකු මැට්‍රස් එකක් ඇඳලා දාන ලොකු මැට්‍රස් එකක් අමාරුවෙන්ම අරගෙන ටික ටික ගාට ගාට එනවාද මේගොල්ලෝ බලාගෙන ඉන්නවා පුදුමයෙන් ඉක්මන් කරනවා මේ ජීවිතයට මූණ දෙන්න ජීවිතය මරණය අතර සටනක් ඔබ මොනවද ඔය කරන්නේ මැට්‍රස් එකක් ඇහැට හරියේ නෑ පුදුමාකාර ආදරයකින් මේ මැට්‍රස් එකත් අමාරුවෙන් අරගෙන සමහර වෙලාවට ඇහැව වැටෙන්නත් පුළුවන් මැට්‍රස් එක පිච්චෙන්නත් පුළුවන් නමුත් මෑනේ මේ මැට්‍රස් එක අතහැරියේ මොම පුතුමෙන් බලා ගන්නවා අර දරුවා තමාගේ කිරි සප්පයාව කිසිම කතාවක් නැතිව බිමට දාපු මේ කාන්තාව මේ මිට්‍රස් එක බිමටවත් දාන්නේ නැහැ. බොහෝ තමා ළඟම තියාගන්නට ඕනේ කියලා අමාරුවෙන් අර ඉනිමකට හේතු වෙලා ඉනිමගේ එල්ලිලා බිමට පහත් වෙනවා. අවසානයේදී හොයලා බලද්දී ඇය කිව්වේ මොකද්ද? මගේ වස්තුව මම සංගවලා තියෙන්නේ මේ මිට්‍රස් එක ඇතුලේ. මම ඕක කොහොමද බිමට දාද්දී ඔක වීසු වෙලා ආයේ අනිත් ඇය අරගනි. මට ඕනේ මේක ආරක්ෂා කරන්න. බලන්න මරණයකට මුහුණ දෙලා ඉන්න මොහොතේදී පවා ඇයට මතක් වුණේ වස්තුව. අපිට මතක් වෙයිද දෙවියන්ව? මේක තමයි ඔබේ ට්‍රෙෂර්. where there is treasure is there your mind always lies. වස්තුව කොතැනද ඔබේ සිතත් එතනය. මලකඳන් කොතැනද ගිජුලීනී හෝ එතන සැරිසරති. එනිසා උන්වහන්සේ අද සුවිශේෂ අවසාන භාගයේදී උන්වහන්සේ ඇස ගැන කතා කරන මේ සිරුරට පහනක් කියන්නේ ඇස. එතනින් තමයි එළිය දෙන්නේ. ඇස නිරෝගී නම් ඔබගේ මුළු සිරුරම ආලෝකයක් වේ. එහෙම බැරි වුණොත් සිරුරම අඳුරු වෙන්නේ ඔබ තුල ඇති ආලෝකයේ අඳුරව ගියොත්. ඒක කොච්චර අන්ධකාරයක්ද? මේ අතුලහන්තේ අපි අතුලහන්තේ ස්වාමීන් වහන්සේගේ ආදරෙන් ප්‍රේමයෙන් දයාවෙන් කරුණාවෙන් පිරෙද්දි මුළු හදවතම ආලෝක වෙනවා අපි ගොඩාක් වෙලාවට ලෞකික දේවල් වලට හිර වෙලා ඒව රැස් කර කර අපි හිස් කර කර නෙමෙයි ජීවත් වෙන්නේ රැස් කර කර අපි ගෙනියද්දි මැරලා යද්දි ගෙනියන්නේ මොනවද සල්ලි වස්තු අරක බාන ඉඩකඩම් නෙමෙයි අපි කරපු හොඳ නරක විතරයි එනිසා මෙලව වස්තුව රැස් කර ගැනීමට අපි ගොඩාක් වෙලාවට උත්කෘෂ වෙනවා මල කඩකන සොරුන් විසින් සොරාගත හැකි ලෞකික දේ නොවේ මේ කිසි දෙයකට ගන්නට බැරි දේවත්වය තුල ඔබ ගොඩ නැගෙන්නේ අපි ජනේලයක් දූවිලි වලින් වැසිලා තියෙද්දි අනිත් පැත්ත බලුවත් හරියට පැහැදිලිව පේන්නේ නැහැ ඒකට වැරද්දට හේතුව තමයි මේ ජනේලය දූවිලි වලින් පිරিলা ඒක පිහදාන්නට ඕනේ. එනිසා අපි අතුලාන්තයේ අපි වීදුරුව පිසදමුත් අපිට ලෝකය ගැන හොඳින් බලන්නට පුළුවන් මේ දවසක් අලුත බැඳපු යුවලක්. තමයි ඉන්නේ උඩ තට්ටුවේ ඉඳලා පල්ලෙහා සට්ටුවේ ඉන්න නැත්නම් පල්ලෙහා ගෙදර ඉන්න කාන්තාවගේ ඒ වීදුරුවට නැත්නම් ජනේලට දාලා තියෙන දොර රෙදි තාමත් අඳුරු දුර්වර්ණ වෙලා තිබුණා. හැමදාම මේ සඳුරු තලයට ගිහිල්ලා මේ කාන්තාව කියනවා තම ස්වාමි පුරුෂයාට බලන්න අල්ලපු ගෙදර ඉන්න මේ කාන්තාව කවදාවත් ওই කර්ටන්ස් ටික හොදන්නේ හරි ජරා වෙලා දූවිලි වලින් පිරিলা හැමදාම මේ කම්ප්ලේන් එක
ස්වාමි පුරුෂයා නෙමේ කිසිම වචනයක් කිව්වේ. හැමදාම ඔය කම්ප්ලේන් එක නැත්තම් මැසිවිල්ලම තමයි කියන්නේ. දවස් කිහිපයකට පස්සේ ඇහැ දැක්කලු දැන් මේ කර්ටන්ස් ටික හරියට ලස්සන වෙලා සොඳට සුද්ධ කරලා හොදලා ඊට පස්සේ ඇයි කියනවා බලන්න මගේ කම්ප්ලේන් එක හරි ගිහිල්ලා දවස් කිහිපයකට පස්සේ ඇයට තේරිලාද කොහෙද අර කර්ටන්ස් ටික දොර රෙදි ටික ජනෙල් රෙදි ටික හොඳට ඕදලා දාලා තියෙනවා. ඊට පස්සේ මහත්තයා කිව්වලු නෑ අද නිවාඩු දවස නිසා මම උදේම අපේ ගෙදර මේ වීදුරු ටික ජනෙල් ටික පිස දැම්මා. ඒකේ තමයි දූවිලි බැඳිලා තිබුණේ. එතනින් බලද්දි තමයි ඔබට පෙනුනේ අල්ලපු ගෙදර අයගේ ජනේලේ ජනෙල් රිදිවල දූවිලි. දැන් අපේ ගෙදර මේ ජනෙල් ටික පිරිසිදුයි. ඒ නිසා ඔබට පිරිසිදුව පේනවා. බලන්න මේ කතාවෙන් මොනතරම් ගැඹුරු අර්ථයක්ද. අපි අපේ ජනේලේ නැමැති හදවත පිරිසිදු කරගන්නට ඕනේ දේව වචනයෙන්. එතකොට අනිත් අයවත් ලස්සනට පෙනෙන්නට පුරුදු වෙනවා. ඒ නිසා විනිශ්චය කරන එක නෙමෙයි. ඔබ දෙස බලන ඔබේ ඇතුළාන්ත ඇස පිරිසිදු කරගත්තොත් අනිත් අයවත් පිරිසිදුව පෙනෙන්නට ඔබට දකින්නට ඔබට පුළුවන් වෙයි. එවැනි ලස්සන දවසක් ඔබට මා ප්‍රාර්ථනා කරනවා ජේසු පිටයි.